අයිබෝවන් අද අපි කතා කරමු නව කොරෝනා වෛරසය හා ඉන්න අප ආරක්ෂා වන්නේ කොහොමද කියලා. COVID-19 නැතිනම් නම් කොරෝනා වෛරසය මේ පිළිබඳව අද ලෝකයේ නොදන්නා කෙනෙක් තරම්. මොකද මේ වෙනට ලෝකයට අතිමහත් බලපෑමක් එල්ල කරමින් සිටින මේ කොරෝනා වෛරසය දැන්ට ලෝකයේ රටවල් 195ක් අතරින් රටවල් 165කටම ව්‍යාප්ත වී තිබෙනවා. මේ වන විට ලෝක පුරා ආසාදිතයින් 198,100 ඉක්මවා ඇති අතර ඉන් 81,729 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තියෙනවා. ඒ වගේම පුද්ගල මරණ 7,965ක් ලෙස ඉහළගොස් තිබෙනවා. දැන්ට ලෝක පුරා ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයින් 108,000 ඉක්මවා සිටින අතර එයින් 7,000කට වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවනවා. කොරෝනා වෛරසය පළමු වරට වාර්තා වූ චීනයේ මේ වන විට සාර්ථක ලෙස කොරෝනා පාලනය කර ඇති අතර යුරෝපාකරයේ මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. ලෝකයේ තත්ත්වය එසේ වෙද්දී අපරට වන ශ්‍රී ලංකාවටද මේ වසංගතයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. නව ආසාදිතයින් 16ක් තහවුරු වීම සමග දැන්ට ආසාදිතයින් 44ක් වාර්තා වන අතර ඉන් එක්කයි කුවන්නේ පළමු හමු වූ චීන කාන්තාව මේ වනට සම්පූර්ණ සුව බව පිටවගස් තිබෙනවා. ඒ අනුව සතිය තුළ වාර්තා වූ රෝගීන් 43 දෙනෙකු දැන්ට තහවුරු වී ඇති අතර ඒ බරපතල තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙත් තවමත් අවමෝෂන් දින 14ක නිරෝධායන කාල පරිච්ඡේදයක් මුහු රටෙන් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණයක් ගෙන නැත. අපි දැක්කා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගිය බොහෝ රටවල්. එම රටවල් වල නගර ලොක්ඩවුන් කර අවසන් දමනවා. අපේ රට තවමත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැතත් රෝගීන් සුළු ප්‍රමාණයකින් මෙම උදාර ජය ගැනීමට නම් අවමෝෂන් දින 14ක කාල සීමාවක්වත් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක කර අනිකු සීළු කටයුතු අත්හැරීමට රජය විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා. අපේ රට තුළ මෙම අසංගත රෝගී තත්ත්වය යම් අහුරගෙන ඉහළ ගියොත් සෞඛ්‍ය පාසලන් අඩුවීම හේතුවෙන් විශාල අල්පදයකට මුහුණ පෑමට සිදු වෙනවා. මෙම රෝගයේ අවදානම්ම තත්ත්වය වන්නේ ශ්වසන පද්ධති අවහිර වීමෙන් ශ්වසන අපහසුතා ඇතිවීමයි. ඒ සඳහා හදිසි ප්‍රතිකාර, ඒ කියන්නේ ICU වාට් වලට රෝගීන් යොමු කිරීමට සිදු වෙනවා. අපේ රටේ දැන් රෝහල් වල පවතින්නේ ICU ඇඳන් 750ක් පමණ සංඛ්‍යාවක්. ඒත් ඒ සියල්ලම වෙනත් රෝගීන් සඳහා දැන්ටවත් භාවිත කරමින් ඉන්නේ. ඒ වගේම රජයේ රෝහල් පහසුකම් ඇඳන් 75,000ක් පමණ තිබෙනවා. එම් ප්‍රමාණයද වෙනත් රෝගීන් සඳහා දැන්ට භාවිත කරමින් සිටිනවා. ඉතින් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියොත් නිසකවම අපට විශාල අර්බුදයකට වගේම රෝගීන්ට දැඩි පීඩාවකට පත්වීමට සිදු වෙනවා. ඒ විශේෂයෙන්ම සැලකිය යුතු කරුණ. මේ හේතුව නිසා මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි වෙනවා. කිසිම අයුරකින් නිවැරදි තත්ත්වයක් අපරට උදා නොවේවායි අප සියලු දෙනාම එකම සිතින් ප්‍රාර්ථනා කරමු. ඉතින් අප රටක් ලෙස මහජනතාවක් ලෙස කළ යුත්තේ කුමක්ද? පළමුව ඉතා විනයක් සහිතව රජයට මෙම වසනයෙන් රට මුදවා ගැනීමට හැකි උපරිම සහයෝගය දේශපාලන පක්ෂපාත ભેදයකින් තොරව ලබා දිය යුතු වෙනවා. එය ඔබගේ වගකීමක්ද වනවා. කොරෝනා කියන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් සාදන වෛරස පවුලේ සාමාජිකයෙක්. ඒ නිසා මෙහි රෝග ලක්ෂණ සාමාන්‍ය සම්ප්‍රතික්ෂාවක රෝග ලක්ෂණවලට සමානයි. මේ මාරාන්තික රෝගී තත්ත්වයක් නොවන නිසා අප අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ඔබට එවැනි රෝග ලක්ෂණ ඇති වුවොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එය ඔබ විසින් මුළුමහත් ජාතියටම රටටම කළ යුතු යුතුකමක් ලෙස සලකන්න. මෙම රෝගය ආසාදනයෙන් දැනට ඇති මරණ අනුපාතය 2%යි. එහි බරපතල අනුපාතය 10%ත් 15%ක් පමණ වනවා. එම නිසා 85%කටම සෑදෙන්නේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් පමණයි. මෙහි වැඩිම මරණ අවදානම් පවතින්නේ වයස අවුරුදු 60ට පමණ වැඩි පුද්ගලයින්ට. එබැවින් ඔබගේ පළමු වගකීම මෙම රෝගයෙන් ඔබද වැළකී අන් අයටද රෝගය බෝ කරන වාහකයෙකු නොවී සිටීමයි. මෙම කොරෝනා රෝගය බෝ වන්නේ කෙළබිලිති මගින්. නොදැනුවත් හෝ අප ආසාදිත නම් කසින විට, කතා කරන විට, කිවිසුම් යවන විට අපගේ කෙළබිලිති අවට පුෂ්ටියමත් තැන්පත් විය හැකියි. එම්බිවිති අල්ලා නාසය මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් නැතිනම් සෘජුවම නිරාවරණය වීමෙන් වෛරසය තවකකුට ආසාදනය විය හැකි. එම නිසා හැකි සෑම විටම සබන්ධ අත්සෝදන්න නාසය මුඛය හෝ මුහුණ ඇල්ලීම අවම කරගන්න. හැකිනම් මුව ආවරණ හෝ සුදුසු ලේන්සුවකින් මුහුණ ආවරණය කරගන්න. මෙම වෛරසය ප්‍රමාණයෙන් තරමක් විශාල නිසා ඕනෑ මුව ආවරණයක් භාවිතා කිරීම යෝග්‍යයි. හැකිනම් සෙනග ගැවසෙන ස්ථානවල පොදු ප්‍රවාහනය භාවිතයේදී හෝ දොරවල් නිතර ඇල්ලීමට සිදුවනවා නම් ඇල්කොහොල් අඩංගු පිරිසිදු කාරකයකින් නිතරත් පිරිසිදු කරගන්න. එසේ නොමැති නම් සාමාන්‍ය සබන්දා අත්සේදීම ප්‍රමාණවත්. මෙම වෛරස් තත්ත්වය අපරට උස්සන්න වූහොත් රට සෞඛ්‍ය ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට පත්විය හැකිය. එය ඔබට මට මෙන්ම මුළුමහත් ජාතියටම බලපෑමක් ඇති කරන කරුණක්. එම නිසා මෙම අවදානම් අවස්ථාවේදී රටේ පුරවැසියන් ලෙස අප කළ යුත්තේ අප විසින්ම ස්වයන් නිරෝධායනයකට ලක්වීමයි. ඒ සඳහා අත්‍යවශ්‍යම ගමන් බිමන් පමණක් සිදු කරන්න.
නිතරම නිවෙස් වලට වී සිටින්න. ඔබ යම් කටයුත්තක් සඳහා මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යන්නේ නම් එකිනෙකාට මීටරයක්වත් ඈත්ව ගමන් කිරීමට රැඳී සිටීමට උත්සාහ ගන්න. ඔබ රැකියාවක් සඳහා නිවසෙන් පිටතට යන පුද්ගලයෙක් නම් ඔබගේ නිවසෙන්ගේ ආරක්ෂාව සඳහා හැකිනම් නිවසේ තනි කාමරයක් භාවිතා කර ඔබගේ ආදරණීය ආරක්ෂක ගැනීමට කටයුතු කරන්න. මෙම තත්ත්වය අප රටෙන් සම්පූර්ණයෙන් පහව යනතුරු තමාගේ ආරක්ෂාව ගැන තමන් විසින්ම සැලකිලිමත් වන්න. ඔබ වඩා සීතබාගත යුතු කාරණාව නම් මෙම කොරෝනා රෝගී තත්ත්වය කිසිසේත්ම බිය නොවිය යුතු බවයි. උගුරේ වේදනාව, හිස රදය, කැස්ස හෝ උණ නැතිනම් සාමාන්‍ය හෙම්බිරිස්සා උණ රෝගී ලක්ෂණ ඇත්තම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙමගින් ඔබගේ ඔබේ ආදරණීයන්ගේ මුළු මහත් ජනතාවගේ ආරක්ෂාව ඔබටම සැලසිය හැකියි. ඔබගේ ආරක්ෂාව ඔබ විසින්ම තහවුරු කර ගැනීමයි. අපගේ මෙන්ම මුළු මහත් ජාතියම ආරක්ෂාව තහවුරු වී මෙම නව කොරෝනා වෛරසයේ පරදා නිසකවම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අපට ජය ගැනීමට හැකි වනු ඇත.